අද විශේෂ අවධානය යොමු වුණා එක්සත් ජාතික පක්ෂයත් ජනතා විමුක්ති පෙරමුණත් සුපුරුදු පරිදි හවුල්ලේ කටයුතු කරමින් ශ්‍රී ලංකාවට එංගලන්තයෙන් ගෙනවිත් තිබෙන කසල මහින්ද රාජපක්ෂ යුගයේ සම්මත කරපු රෙගුලාසියක් නිසා සිදු වුණාය කියන පට්ටපල් බොරුව පිළිබඳ සැබෑ තත්ත්වය ලෝකයට ප්‍රකාශ කරන්න ඕනි කියලා. මොකද 2013 මහින්ද රාජපක්ෂ මහත්තුමාගේ කාලේ එතුමා නිකුත් කරපු රෙගුලාසිය පිළිබඳ ගැසට් නිවේදනයේ සිද්ධ වෙන්නේ ශ්‍රී ලංකාවට පිටරටේ යමක් ගෙනවිත් රට ඇතුළට ගෙනෙවෙන්නේ නැතුව යලි අපනයනය කරන ප්‍රතිඅපනයනය පිළිබඳ සඳහනක් පමණම. ඒකේ කසල ගෙනෙන්න හැකියාවකුත් නැහැ. අපේ ආණ්ඩුව කාලේ කවම කවරදාක කසල ගෙනල්ලත් නැහැ. මේ ආණ්ඩුව තමයි සිංගප්පූරුවෙන් කසල ගේන්න ගිවිසුම් ගෙව්වේ. ඉතිහාසයේ ප්‍රථම වතාවට රට ඇතුළට කසල ගෙනාවේ. ඒ නිසා මේ කරන බොරු ප්‍රචාරවලට ජනතාව රැවටෙන්නේ නැහැ. ඉදිරිමැති වර්ණයේදී රටේ ලොකුම කසල ගොඩ වෙන මේ ආණ්ඩුව ප්‍රතිඅපනයනය කරන්න ජනතාව කටයුතු කරනවා. කොහොමත් අපේ ආණ්ඩුව කාලේ තමයි රෝහල් අපද්‍රව්‍ය නිසි ලෙස කළමනාකරණය කරන්න රෝහල් වලින් සාමාන්‍ය කසලකොට්ට රෝහල් අපද්‍රව්‍ය දාන්න දෙන්නේ නැතුව වෙනම කළමනාකරණය සම්බන්ධ අවශ්‍ය රෙගුලාසි 2007 සම්මත කරේ. ඒ නිසා අපේ ආණ්ඩුවක් හැටියට පිට රටින් නම් කසල කොහොමත් එන්නේ නැහැ. රට ඇතුලේ කසලත් විධිමත් කළමනාකරණයට අවශ්‍ය සියලුම නීති රීති සම්මත කරේ අපේ ආණ්ඩුවේ. ඒවා අකුරටම ක්‍රියාත්මක වුණොත් මෙවැනි ප්‍රශ්න මතුවෙන්නේ.